අයිබෝවන් සුබ දැසනක් අද මාර්තු 4 වෙනිදා සඳුදා දවස තවත් එක් සතියක ආරම්භයක් ඉතින් දින සතේ කාලය ඉක්මනින් ගෙවී යනවා ඉතින් මේ කාලය මනාව කළමනාකරණය කරගනිමින් ඒ වගේම ධනාත්මක චින්තනෙන් යුතුව අද දවසත් සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්න ලැබෙන්න කියලා අපි අලුත් දිනක් ප්‍රාර්ථනා කරනවා එරංග සුබ දැසනක් සෙව්වන්දි ඉතින් ඔන්න සෙව්වන්දි කියවන දේ මේ කාලය ඉක්මනින්ම ගලාගෙන යනවා දැන් සෙව්වන්දි අලුත් අවුරුද්දක් පටන් අරගෙන නේද මාස 3ක් ඔන්න ඇවිල්ලා අලුත් මාසෙකුත් ආරම්භ වෙලා දැන් අද සඳුදා දවස සඳ කියලා කියන්නේම හොඳ ආරම්භයක් අපේ ජීවිතේට ඒ වගේම සතියක ආරම්භයක් හැබැයි මීටත් වඩා අද දවස ඉතාමත් විශේෂයි සෙව්වන්දි මොකද මේ මාසයේ පළවෙනි සඳුදාව තමයි අද. ඉතින් ඔන්න අරමුණු කරා යන්න ඔබ තවමත් ප්‍රමාදයි කියලා හිතන්න එපා. අද පටන් ගන්න මේ මොහොත හොඳයි කියලා හිතලා පටන් ගත්තොත් අපි ජීවිතේ අරමුණු කරා යන්න අපිට පුළුවන්. ඉතින් ඒ වගේ සුභවාදී විදිහට ධනාත්මක සිතුවිල්ලකින් අද දවස ආරම්භ කරන්න අපි ඔබ වෙනුවෙන් බොහෝ දේවල් අද දවසෙත් සූදානම් කරලා තියෙන සෙව්වන්දි. ඔව්. එරංග දැන් අපි ගැන කතා කරමුද ටිකක්. දැන් අපි කාන්තාවන් ගත්තාම දැන් අතීතයට වඩා අපි කාන්තාවන් හරි දියුණුවිනේ දැන් අපේ කාන්තාවන් දැන් අධ්‍යාපනය අතින් ගත්තත් රැකියාව වෙළඳ පොලේ ගත්තත් අපේ කාන්තාවන්ට පිරිමින්ට හා කරට කර තරග වැදීමට හැකියාව ලැබී තියෙනවා එහෙම නේද අනිවාර්යෙන් සෙව්වන්දි ඔන්න ඒ ශක්තිය ගැන අපි අද විශේෂයෙන් කතා බහ කරන්න සූදානම් ඒකට හේතුව තමයි සෙව්වන්දි මේ මාර්තු 8 වෙනිදාට යෙදිලා තියෙනවා ජාත්‍යන්තර කාන්තා දිනය ඉතින් ඒ වෙනුවෙන් අද මාර්තු 4 වෙනිදා අපි ඒ ගැන කතා බහ කරන්නට සූදානම් ඒ කාන්තාව ගැන ඒ ශක්තිය ගැන විශේෂයෙන් අපේ රටේ කාන්තාව වෙනුවෙන් තමයි අද අපි අපේ මේ කතා බහ වෙන් කරන්නට හිතුවේ ඉතින් ඔන්න අපි ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා මේ වටිනා කියන කතා බහත් එක සුවිශේෂ චරිතයක් එකතු වෙනවා ඒත් එක්ක එකතු වෙන්න සම්බන්ධ වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් අපි ඊට පෙර මාර්තු 8 වෙනිදා වෙනුවෙන් සුවිශේෂී වීඩියෝ පටයක් සූදානම් කරලා තිනු. අපි ඒ වෙත යමු වෙලා කතා බහත් සමගින් එකතු වෙමු. ඉන්ටර්නැෂනල් විමෙන්ස් ඩේ එහෙමත් නැත්නම් ජාත්‍යන්තර කාන්තා දිනය සංවිධානය වන්නේ නිවසේ සිටින ගෘහණියගේ පටන් ලොව සියලුම කාන්තාවන් සඳහා වන උපහාරයක් ලෙසටයි. ඒ අනුව මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනයේ වශයෙන් ලෝ පුරා රටවල් රැසක් සමරනු ලබනවා. මෙය ලෝ පුරා කාන්තාවන්ගේ අයිතිවාසිකම් සඳහා වන සුවිශේෂී දිනය ලෙසද හඳුන්වා දිය හැකි. ලොව ප්‍රථම කාන්තා දිනය 1909 වසරේ පෙබරවාරි 28 වන දින අමරිකාවේ නිව්යෝක් නගරයේදී සංවිධානය කෙරුණේ අමරිකානු සමාජවාදී පක්ෂය විසින්. අනතුරුව 1910 දී පැවැත් වූ ජාත්‍යන්තර සමාජවාදී කාන්තා සමුළුවට එක් වූ ජර්මානු ජාතික කාන්තා නියෝජිතවරියන්ගේ යෝජනාවකට අනුව වාර්ෂිකව විශේෂ කාන්තා දිනයක් සැමරීම සඳහා අවධානය යොමු වුණා. කෙසේ වෙතත් 1967 වසරේදී ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ විසින් මෙය සම්මත කරගන්නා තෙක් ලොව පුරා රටවල් රැසක් මේ කාන්තා දිනය විවිධාකාරයෙන් සමරනු ලැබුවා. ඉන් අනතුරුව සෑම වසරකම මාර්තු 8 වන දිනය ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් ප්‍රකාශයට පත් කළා. ඒ 1977 වසරේ සිටයි. එතෙන් පටන් ඇතැම් රටවල් මාර්තු 8 වන දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබුවද තවත් සමහර රටවල් මෙම දිනය නොසලකා හැරීම කනගාටුවට කරුණක්. තවත් සමහර රටවල් මෙම දිනය විරෝධතා දිනයක් ලෙස සැලකුවද ලොව බහුතරයක් රටවල් මෙම දිනය ස්ත්‍රීත්වය සමරන දිනයක් ලෙස සැලකීමද විශේෂත්වයක්. අද වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 52% කාන්තාවන් ඒ අතරින් ගෘහණියද ඇතුළත්ව දේශපාලනය සිනමාව ක්‍රීඩාව කලාව ව්‍යාපාර ආරක්ෂක යන සියලුම අංශවලින් පෙරමුණගත් සුවිශේෂී කාන්තාවන් පිළිබඳව අද දිනේදී අප සිහිපත් කරන්නේ ඉමහත් ආඩම්බරයෙන්. පුරුෂාධිපත්‍යයට මුල් තැන දුන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රය පුළුල් වීමත් සමග මුළු තැන්ගේට නිවසට සීමා වී සිටි කාන්තාවන් සමාජයේ පෙරලිකාර චරිත බවට පත් වුණා. ඒ අනුව අදවන විට තේදළු නෙලීම ඇතුළු වගා කටයුතු රෙදිපිල නිෂ්පාදනයේ මෙන්ම ගුරු වෘත්තිය හෙද වෘත්තිය ඇතුළු ශේත්‍ර රැසක කාන්තාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ප්‍රබලම කාන්තා චරිතය ලෙස සැලකෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. 1960 වසරේදී මෙරට අගමැති දුරේට පත් ඇය ලොව ප්‍රථම අගමැතිවරිය ලෙස ඉතිහාසයට එක් වුණා.
1994 වසරේදී ජනාධිපති දුරයට පත් ඇයගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙරට ප්‍රථම සහ එකම ජනාධිපති වරිය බවට පත් උනේ කාන්තාව සමාජයේ තවත් ඉහළ ස්ථානයකට ඔසවා තබමින් මෙරට කාන්තාවගේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය තවත් ප්‍රබල ශ්‍රේෂ්ඨයක් වන්නේ ක්‍රීඩා අංශයයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඇතුළු අනෙකුත් සියලු කාන්තා ක්‍රීඩා කණ්ඩායම් වලට එහි ගෞරවය හිමිවනවා ඒ සමගම මලල ක්‍රීඩා ශ්‍රේෂ්ඨයේ දක්ෂතා දැක්කු සුසන්තිකා ජයසිංහ දමයන්ති දර්ශා ඇතුළු ක්‍රීඩිකාවන් මෙරටට ලබා දුන්නේ ඉමහත් කීර්තියක් තවද ශ්‍රී ලංකාවේ ගුවන් ජයගත් ගුවන් සේවයේ ප්‍රථම ගුවන් නියමුවරිය වන අනුෂා සිරිසේන සහ ප්‍රථම කාන්තා පැරිෂුට් ධාවන ශූරි ලාන්ස් කෝප්‍රල් අනුෂා කුමාරි මෙරට කාන්තාවන්ට ඇතිකලේ ඉමහත් අභිමානයක් ඊට අමතරව මෙරට සිනමාවේ පෙළහර පෑ රුක්මණී දේවි මාලනී ෆොන්සේකා ඇතුළු රංගන ශිල්පිනියන් සහ විශාරද නන්දා මාලනී ලතා වල්පොළ ඇතුළු ගායන ශිල්පිනියන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනප්‍රිය චරිත ලෙස ඉතිහාසයට එක් වුණා තවද සාගර විද්‍යාඥවරියක් වන ආශාදී වෝ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජනප්‍රියම කාන්තාවක් වන ඔටාරා ගුණවර්ධන මෙරට ව්‍යාපාරික කාන්තාවන් සඳහා ආදර්ශමත් චරිත ලෙස හඳුන්වා දිය හැකි මේ ආකාරයට මෙරට සියලු ක්ෂේත්‍ර ජයගත් සියලුම කාන්තාවන් කාන්තා දිනය වන අද දිනේදී මෙසේ සිහිපත් කරන්නේ ඉමහත් ආඩම්බරයෙන් මෙන්ම ඉමහත් ගෞරවයකින් ලෝක ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන කොකෝ ෂැනෙල් වරක කියනවා women have always been the strong ones of the world කාන්තාවන් තමයි මේ ලෝකේ ශක්තිමත්ම කියලා. ඉතින් ඔබ දැක්කන විවිධාකාරයේ චරිත මේ සමාජයේ මේ රටේ මේ ලෝකේ නිරූපණය කරන බිරිඳක් විදිහට, මවක් විදිහට, යෙහෙලියක් විදිහට, එහෙම නැත්නම් මේ සමාජයට වැඩදායි එක්තරා ආකාරයක වෘත්තීමය කාන්තාවක් විදිහට. විවිධාකාරයෙන් මේ සමාජයට, රටට, ලෝකයට වැඩදායි කාන්තාවන් අද වෙනකොට එදාට වඩා ඉතාමත් වැඩි ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙන කාන්තාවන් ආර්ථිකමය වශයෙන් තමන්ගේ උගත්කමින් මේ වගේ විවිධ ක්ෂේත්‍රයන් වල දක්ෂ ශක්තිමත් කාන්තාවන් අපිට දකින්න ලැබෙනවා. ඉතින් අද දවසේ අපි විශේෂයෙන් මේ ගැන කතා බහ කරන්නට නියමිත වෙන්න මේ කතා බහට අපි යොමු වෙන සූදානම් වෙන විශේෂයෙන්ම මාර්තු 8 වෙනිදාට යෙදෙන මේ ජාත්‍යන්තර කාන්තා දිනය නිසා. ඉතින් අද දවසේ මේ ගැන කතා කරන්න අපි ඔබට මුලින් සදාහන් කළා වගේ සුවිශේෂ චරිතයක් අපිත් සමග එකතු වෙනවා. ඉතින් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අපි වැඩසටහන පිළිගන්නවා. ළමහා කාන්තා කටයුතු රාජා මාතෘතුමිය වන ගීතා සමන්මලි කුමාරසිංහ මහත්මිය ආයුබෝවන් ඔබතුමියට සුභාසනා. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි. අපි මුලින්ම කතා කරමු ගීතා මහත්මිය මේ ඇයි මේ වගේ කාන්තාවන් වෙනුවෙන් දිනයක් වෙන් කරලා තියෙන්නේ? මොකද්ද විශේෂත්වය ගැන ඔබතුමියගේ අදහස අපි දැනගන්න කැමතියි. මම මේ වැඩසටහන පටන් ගන්නකොට මහගෙන ඉන්නකොට මේ සියල්ල අපි මම දැනගෙන හිටියා. ඇමරිකාවේ කම්හල් වල වැඩ කරපු කාන්තාවන් රසක් පාරට බහැලා අපේ දිනයක් අවශ්‍යයි කියලා එහෙම තමයි පටන් ගත්තේ. ලෝකේ බොහෝ රටවල් වල එක් එක් දිනවලුත් වෙන් කරගෙන තියෙනවා. ඒ කොහොම වුණත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකට ලක් වෙලා තියෙන්නේ මාර්තු 8 වෙනිදා. එතකොට මේ අමාත්‍යංශයක් හැටියට කාන්තා අමාත්‍යංශයේ ළම කටයුතු පිළිබඳ අමාත්‍යංශය හැටියට අපි තීරණය කරා. අමාත්‍යංශ සියලු දෙනාගේම සාකච්ඡාවකින් පසුව අපි අපේ දිනය සමරමු කියලා. අපි ඒකට නිකම්ම සමරණයක් ගැන මගේ එතරම් ප්‍රසාදයක් තිබුණ නැහැ. ඒක සනකෙලියක් නෙවෙයි. රටේ පීඩිත පන්තියේ ජනතාව කාන්තාව මේ සියල්ලටම මේකෙන් යහපතක් වෙනවාද කියලා. දැන් මේ ටිකකට ඉස්සෙල්ලා කිව්වා නිවාඩු දිනයක් හැටියට නම් කරත් නිවාඩුවක් නොලද කාන්තා දිනයක් කියලා. ඇත්ත තමයි. අතිශයම කනගාටුදායකයි බොහෝ දේවල් තියෙනවා. කාන්තාවන්ට දෙවෙනි තැන ලැබිලා තියෙනවා ලංකාවේ. මං හිතන්නේ ඒ තත්ත්වයෙන් අපි මුදවා ගත යුතුයි අපේ රට. අපේ කාන්තාව අපේ කාන්තාවට ආරක්ෂාව දිය යුතුයි. විශේෂයෙන්ම අපි එදාට මම මේකේ කතාවක් අපි යන අතරතුර කියන්නම්. අපේ රටේ කාන්තාවන්ට රැකවරණය දෙන මධ්‍යස්ථාන මම කල්පනා කරන්නේ කොහොම හරි දිස්ත්‍රික්කයක් පුරාම කරන්න.
නමුත් අපිට දැනට දිස්ත්‍රික්කයක් පුරාම පටන් ගත්තේ කරලා ඉවර වෙච්ච තියෙනවා පටන් අරගෙන තියෙනවා ඒක දිස්ත්‍රික්ක 6ක වගේ තමයි අපි කරලා තියෙන්නේ හොඳයි අපි ඒ ඒ ඒ ඒ ඒවා ඉන්ට්‍රොඩියුස් කරනවා ඒ විතරක් නෙවෙයි අපි මේ මධ්‍යස්ථානවලට වාහන පාසුකම් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කාන්තාව ගේන්න ගෙනියන්න ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලබා දෙන එකට හරියට අමාරුයි ඒ හින්දම තමයි අපි වාහන පරිත්‍යාග කරන්න දිනට සූදානම් කරලා තියෙනවා ඊට වඩා ලොකුම වැඩේ අපි කරන්නේ මේක මගේ කාලේදී මට කරන්න ලැබීම ගැන මම මට තියෙන දේශපාලනයට පැමිණියේ ඇයි කියලා සමහර දාට මගේ හදවතින් අහනකොට මෙන්න මේවා කරන්න කියලා මට හිතෙනවා 52ක් ඉතාම වැදගත් 52ක් ලංකාවේ බිහි වෙන්න යන ඒකෙන් අපි පළවෙනි පනත හැටියට මේක වෙන වෙන ඒවට යනවා කාන්තාවන් සවිබල ගැන්වීමේ පට කෙටුම්පත පනත් කෙටුම්පත ඒකේ අපි කොටස් වලට යනකොට ඒකේ තියෙන්නේ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම කාන්තා අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කාන්තා කොමිසමක් ස්ථාපිත කිරීම කාන්තා හා ළමා කටයුතු සමාජ සවිබල ගැනීම අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ දෙපාර්තමේන්තුවක් කිරීම මේ මේ කාන්තාවන් සවිබල ගන්නවා කියන්නේ බොහෝ වෙලාවට තව දුරට යනවා ඒක පනතක් හැටියට පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න තමයි දැන් අපි කරුණු කාරණා හරි ගස්සගෙන අනිත් කතාව දෙවෙනි එක අපිට දෙකයි බිල්ස් දාන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවිත්වය සමානතාවය පනත් කෙටුපද ජෙන්ඩර් ඊක්වලිටි කාන්තාවන්ටත් පුරුෂින්ටත් එකා සමානව හැමදේම මොකද අපි දැන් මිට කලින් අර කිව්වා වගේම මේක පීතෘ මූලික සමාජයක් නමුත් පියා තමයි ගෘහ මූලික ප්‍රධානියා පුරුෂාධිපත්‍ය කියන එක යම්තාක් දුරට මේ රටේ තියෙනවා නෑ කියන්න බෑ නමුත් අද ඒක වෙනස් වෙලා තියෙනවා බොහෝ ළමයි ඉගෙනගෙන උගත්කමින් ක්‍රීඩාවෙන් කලාවෙන් බොහෝ තැන්වලට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ඉතින් ඒක නිසා ඒකද කියන්න බෑ ඔවුන්ට අඩු සැලකිල්ලක් දක්වනවා කියලා ඔවුන්ටත් සමානතාවයෙන් මේ සියලු දේවල් ලැබිය යුතුයි වඩාත්ම කනගාටු දේ තමයි ඔය පුද්ගලික අංශවල සේවය කරන අහිංසක අම්මලා සහෝදරියෝ තෙල් මේ වැලි තාච්චිය උස්සගෙන උඩවල් වලට නගිනව මම දැකලා තියෙනවා පිරිමියෙක් හා සමානව ඇසලට කඳුලක් කෙනවා ඒ කාන්තාව මුන්න තරම් අවුවේ පිච්චිලා කොණ්ඩේ උඩට මේකක් ගැට ගහගෙන තාච්චිය තියාගෙන නගින නමුත් ඔබ දන්නවද ඇයට ලැබෙන වැටුප අර පිරිමියාට ලැබෙනවට වඩා අඩුයි අපිට අවශ්‍යයි දැන් මේ බිල් එකෙන් පස්සේ සමාන වැටුප් චේතන ඒක ලබා ගන්න ඒකට පණතක් ගේන්න හොඳයි මේ වගේ කරුණු කාරණා මේ වෙනකොට අමාත්‍යංශයේ විසින් ඉටු කරන අපේ රටේ කාන්තාව සවි බල ගන්නන්නට උන්ට ඉදිරියට යන්න ශක්තියක් වෙන්න. ඉතින් අමාත්‍යතුමනි දැන් අපි කතා කරේ මේ වෙනකොට මේ යන වැඩ කටයුතු ගැන. අපි නැවත මතක් කරමු අමාත්‍යංශයේ එදා ඉඳන් මේ වෙනකන් කාන්තාව වෙනුවෙන් කරපු වැඩ කටයුතු ගැනත් අපි මතක් කරමු. එදා ඉඳන් මෙදා වෙනකන් කරපු කටයුතු ගැන මං කියනවට වඩා රටේ ජනතාව දන්නවා. ඒක සෑහෙන කාලයක්. නමුත් අද පවතින සමාජයේ ඊට වඩා වෙනස්. අපි බොහෝ ප්‍රශ්න මැද ජීවත් වෙච්ච රටක්. ප්‍රශ්න ඉදි කාන්තාව තමයි වැඩිපුරම ප්‍රශ්නයට මූණ දුන්නේ. මම බලන්නේ වෙන පැත්තක් මේ කාන්තාව ගැන. එදා අපිට තිබ්බේ අපි පත්තරයක් ගත්තොත් මගුල් දැන්වීමක් බැලුවොත් කියන්නේ මැහුම් ගෙතුම්, ගෙදර වැඩ, යූපියුම් හුමනා හැකියාවක් ඇති පිරිසිදු චරිතයක් ඇති කාන්තාවක්. ඔව් පිරිසිදු චරිතයක් තියෙන්න ඕනේ. නමුත් ඒගොල්ලෝ හිතන පිරිසිදු චරිත වෙන කතාවක්. එතකොට කාන්තාව මැහුම් ගෙතුන් දන්න කෙනෙක් කියන්නේ ගෙදරට ඒ සියලු වැඩ කරගැනීමට කාන්තාවක්. මම නංගි හිතනවා මේ රටේ ඉතාම අසාධාරණ පත් වෙලා තියෙන්නේ
හවුස් වයිෆ් ලා කියන එක. ගෘහණිය. මොකද මේ ගෘහණියට උදේ පාන්දර නැගිට ගත්ත වෙලේ ඉඳලා රැට නිින්දට යනකල් ඒගොල්ලෝ ගොඩාක් වැඩ කරනවා. සමහර කාන්තාවෝ ඉන්නවා මම දන්න කාන්තාවක් ඉන්නවා ඒ රැකියාවල් දෙකක් කරනවා. උදේ වරු එක තැනක වැඩ කරලා හවස් වරුවේ තව තැනක වැඩ කරලා ගෙදර වැඩත් කරලා රෑ 7 8 9 10 වෙනවා යනකොට මට වෙලාවකට හරි දුකයි. මං කියන ඔයා කොහොමද උහු වැඩ කරන්නේ? මම මේ රසාව දීලා තිනෙක් ගෙනත් දැන් කනගාටු වෙනවා. අයියෝ මට වෙන කරන්න දෙයක් නැහැ. මට තව ඕන සල්ලි මුදල් ඕන ඒක නිසා මම මේව කරනවා. ඉතින් ඔය දුකෙන් මිදෙන්න තමයි බොහෝ අය පිට රටවල් වලට රස්සාවට යන්නේ. ඒගොල්ලෝ හිතන ගෘහ සේවිකාවක් හැටියට මම වෙනත් රටකට ගියොත් වෙනත් රටක ගෘහ සේවිකාවක් වුණොත් මට මේට වැඩිය සැප ලැබෙයි කියලා. නමුත් ඒ තැන්වල මං හිතන්නේ නැහැ ඒගොල්ලෝ හිතන සැප හම්බෙයි කියලා. දැන් අපි දැකලා තියෙනවා ගිහිල්ලා ගෘහ සේවිකාව තැන් තැන්වල අතර මං වෙලා ඉන්නවා. ගොඩාක් අතරම කොච්චරම කිව්වත් මේ සංචාරක වීසා තුල යන්න එපා කියලා ඒගොල්ලෝ මේක පිළිගන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට මේ ගිය තැන්වලත් ගොඩාක් කරදර වෙනවා. හොඳයි. ඉතින් මේ විදිහට කාන්තාව මේ වෙනකොට මේ විඳින වේදනාවන් මේ දුක ඒ දේ දරාගෙන ඉදිරියට යන්න පුළුවන් හොඳ චරිතයක් කාන්තාව කියලා කියන්නේ අපේ රටේ කාන්තාවන් ගැන කතා කරනකොට එතුමියගේ දැසිනේ දුටු දේවල් සහ අත්දැකීමෙන් එතුමිය සඳහන් කරේ. ඉතින් ඊළඟට දැන් අපි ගොඩක් වෙලාවට දකිනවා දැන් මේ අපේ රටේ පවතින ආර්ථික අර්බුදය හමු වෙ මේ කාන්තාවන් බොහෝ දේවල් වලට මුහුණ දෙනවා. ඉතින් ඔබතුමගේ අදහස් දැනගන්න කැමතියි මේ තත්ත්වයට කාන්තාවන් කොහොමද මුහුණ දෙන්නේ, උන්ට කොහොමද ඉදිරියට යන්නේ ශක්තිය ඔබතුමගේ අදහස් දැනගන්න කැමතියි. මුළු රටේම ආර්ථික අවපාතයක් වෙනකොට කෙලින්ම මුහුණ දෙන්න ඕනේ කාන්තාව. එයාට තමයි ගොඩාක් වැඩිපුර දරුවන්ගේ ප්‍රශ්න, ස්වාමියාගේ ප්‍රශ්න, ගෙදර දොර ප්‍රශ්න මේ සියල්ලටම. මම විශ්වාස කරනවා සෑම කාන්තාවක්ම දෙපයි නැගී සිටිය යුතුයි කියලා. ඔබ දන්නේ ඔබට ලැබෙන නිදහස, ඔබ දන්නේ ඔබ කොයිතරම් ශක්තිමත් වෙනවාද කියලා. ආර්ථික වශයෙන් ඔබ ශක්තිමත් වෙනකොට, ඔබ කාටවත් යටත් නැති පුද්ගලෙක් වෙනකොට, නැත්නම් අපි පුංචි කාලේ ඉඳලා පටන් ගත්තේ පියාගෙන් යැපෙන්න, පියා කියන දේ අහගෙන යාගෙන් යැපිලා බොහොම ජීවිතේ එපියාට යටත් සිටපු කාන්තාව ඊට පස්සේ අයියලා ඉන්නවනම් ඒගොල්ලන්ටත් යටත් වෙන්න ඕනේ. ඊට පස්සේ විවාහක සැමියාගේ සැමියා කියන දේවල් අහන එතනිනුත් අතාරින්නේ මිත්තනියක් හැටියට තමන්ගේ දරුවන්ගේ දරුව බලාගෙන ඒ කටයුතු කරගෙන ඊට පස්සේ හරිම අපහසුවකින් ජීවිතේ සැඳෑ කාලයේදී පවා සහනයක් නැති ගැහැණියක්. නමුත් මේ යදම් බිඳගෙන එන්නට කාන්තාවෝ සූදානම්. ඒ සෑමදාම මේ විදිහට ජීවත් වීම අපහසුයි. අද කාන්තාව තර්ක කරනවා. කාන්තාව ඕනෑම විභාගයකට නොබියව යනවා. ඕනෑම ක්‍රීඩාවකට කෙලින්ම යනවා. කලාවෙත් ඒ කාලේ තිබුණාට වඩා සිනමාව ගත්තත්, ගායනේ පැත්ත ගත්තත්, ගායක ගායිකාවන් අලුත් අය බිහි වෙනවා. ඒ වගේ විශාල වෙනසකට භාජනය වෙලා තියෙනවා. ආර්ථිකමය මොන ප්‍රශ්නේ වුණත් ඒ සඳහා තමන්ගේ පවුල වටා ඔවුන්ව පෝෂණය කරන්නට ඇය ගන්නා මහන්සිය සුළුපටු නොවේ. හොඳයි. ඉතින් කාන්තාවගේ මහන්සියට වෙහෙසට වටිනාකමක් දෙන්න කාන්තාව වෙනුවෙනුයි අද දවසේ අපි කතා බහ කරන්නේ. ඉතින් අමතමේ දැන් මෙවර මේ දවසේ කාන්තා දිනයේ තේමාව වෙන්නේ ඇයට ශක්තිය දයට ප්‍රගතිය. අපි මේ ගැන කතා කරමු. කාන්තාව සවිබල වෙනකොට, කාන්තාව ශක්තිමත් වෙනකොට ඇය පරිපූර්ණව නිදහස්ව විශේෂයෙන්ම ආරක්ෂිතව ජීවත් වෙන්න ලැබෙනකොට ඒක තමයි අපේ දැයි අභිමානය. අපේ දැයි පෙරට ගේන්න ඕනේ ඒ අම්මා කියන සංකල්පය. අම්මා ශක්තිමත් වෙද්දී මුළු පවුලම ශක්තිමත් වෙනවා. පවුල ශක්තිමත් වෙද්දී දුව දරුවෝ හිතනවට වඩා වෙනස් අන්දමකින් ඉහළට යනවා. ඉතින් මම හිතන්නේ රටේ මොන දේ තිබුණත් කාන්තාවට ශක්තිමත් දෙන්න ඕනේ. ඒකයි මම අර අපි කිව්වේ අපි කාන්තාව සවිබල ගැන්වීමේ කෙටුම්පත් එනුත් අපි විශ්වාස කරන්නේ ඒක.
ඒ අතර අපි කාන්තාවන් වෙනුවෙන් ලොකු වැඩපිළිවෙලක් කරගෙන යනවා මං හිතන්නේ මම මේක නොකිව්වොත් වැරදි කියලා ගොඩක් අය කාන්තාවන්ට ආදරෙන් කතා කරනවා දේශපාලන වශයෙන් නමුත් කියන කනගාටුයි කැඳ උදුරක්වත් දීපුව ඇති අය මම මේ කියන දේවල් කරලා කතා කරන්නේ අපි කාන්තාව ගැන හිතන්නේ මෙලොවට අපේ පරපුර රැකගන්නට දරුවන් බිහි කරනවා ඒ වගේම කාන්තාව පෞලේ ශක්තිය වෙනවා එතකොට නිරෝගිමත් දරුවෙකු බිහි කිරීම නිරෝගිමත් දරුවෙකු ජාතියට ලබා දීම තමයි වඩා වැදගත් ඒක හින්දම තමයි අපි ගර්භණී මව්වරුන් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ මාස 10ක් ගර්භණී තත්ත්වයේ තියෙන කාලේ මාස 4කුත් ඊට පස්සේ කිරි දෙන අවදීදී මාස 6කුත් මේ 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 මව්වරුන්ට අපි රුපියල් 4500 ගානේ මාසෙකට විශාල මුදලක් වෙන ලංකා පුරාම ඉන්න කාන්තාවෝගලම විශාල සංඛ්‍යාවක් ඒ අයට දැනටමත් අපි මේ විදිහට දීගෙන යනවා මොකද අපිට ඕන පෝෂදායක පෝෂණයෙන් පරිපූර්ණ දරුවෙක් මන් දන්නවා නංගිව පුදුම වෙයි දැන් අපි උදෑසන ආහාර දෙන්න පටන් ගත්තා ඒව ලේසි වැඩ නෙවෙයි කී දෙනෙක්ද ඒ ලක්ෂ සංඛ්‍යාතකට උදෑසන ආහාර කියන්නේ අවසානයේ ගණන් හදනකොට මෙච්චර මුදලක් මේකට යවනවා කියලා දන්නවත් දන්නේ නැහැ කියලා හිතෙනවා හැබැයි මම දන්නවා සමහර වතු ප්‍රදේශවල සමහර දරුවෝ ඉන්නවා උදෑසන ආහාර දෙන නිසාම එනවා ඒගොලු කියනවා අපිට දැන් කැම දෙන්නේ කොයි වෙලාවෙද කියලා ඒක වෙලාව පරක් වෙන එකටත් කැමති නැහැ. මොකද ඒ ළමයි ඒ තරම් ආහාර ප්‍රශ්න තියෙනවා. ගොඩක් අයට වෙන දෙයක් තමයි මේ වඩාත්ම ගුණදායක ආහාර තෝරා ගැනීමට ඒක ගැන ඉතින් කතා කිරීම තරම් නැහැ කියලා මට හිතෙනවා. ගුණදායක කැමතිය සමහර අයට කන්නවත් නැති වෙලාවක තියෙන වෙලාවල් තියෙනවා. ඒත් අපි රජයක් හැටියට හැම වෙලෙම උත්සාහ කරනවා මොන්ට සෝරි දරුවන්ට වුණත් ඒගොල්ලන්ට යන්න බැරි නම් ඒගොල්ලන්ව ඉස්සරහට යවන්න ඕන නිසා ඒගොල්ලන්ට මුදල් දෙමින් අපි ඒගොල්ලන්ට කියනවා ඔයාට මුදල් ගන්න නැත්නම් අපි දෙනවා ඔයා කොහොම හරි මේ යන්න මේ මොන්ට සෝරි ගුරුවරුන් උපහුණු කරනවා ගුරු අභිමානය කියන එක පටන් අරගෙන මොන්ට සෝරි ගුරුවරියන්ට ගෙවීමේ ක්‍රමයක් අපිත් ලෑස්ති කරා ඒ වගේ අපේ කරන දේවල් දහස් ගණනක් තියෙනවා මේ හැම දෙයකින්ම අපි බලන්නේ කාන්තාව සවිබල ගන්නවන්ට කාන්තාවට දෙපැයින් නැගී සිටින්නට කාන්තාව තමන්ට කියා කීයක් හරි හොයා ගන්න ග්‍රාමීය කාන්තාව එදා හිටිය පීතෘ මූලික සමාජයක් උනාට අම්මා පැදුරු විව්වා ගොයන් කපන්න ගියා ඒ තමන්ගේ නිවාඩු වෙලාවේදී පවුලට සවියක් වන්නට ඇය උත්සාහ කරා. ඒක තමයි අපිට මේක හොඳ තත්ත්වෙන් වැඩි කරගන්න. මම හිතන්නේ පිටරට ගිහිල්ලා ගෘහ සේවෙන් මුදල් උපයලා දෙන සොහොයුරියෝ ඒ වගේම ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන සහෝදරියෝ ඔවුන් කරන සේවය මිල කරන්න බෑ. ඔවුන් අමිල සේවයක් කරනවා අපේ රටට. නමුත් අපේ රටේ ක්‍රමයක් තියෙනවා මේ මුළු සමාජෙම හැදිලා තියෙන්නේ උස් පහත් බේද අතර. ඇඟලුම් සේවිකාවකට නෑ තැනක්. ගෘහ සේවිකාවකට, ගුවන් සේවිකාවකට තැනක් තියෙනවා. ප්ලේන් එකේ යනකොට ඇඳුම් තියල්ලුවට කමක් නෑ. ඒ වැඩ කරාට කමක් නෑ. නමුත් ගෘහ සේවිකාවක් ගිහිල්ලා වෙන රටවල් වල හවුස් මේඩ් කියන්නේ ලොකු ජොබ් එකක්. මම ස්විට්සර්ලන්ඩ් වල ඉන කාලේ දන්නවා කාර් එකෙන් එන්නේ හවුස් මේඩ් ගෙදර. එයාව යාගේ පෑය ගන්න තියෙනවා ඒ පෑය ගන්නවක් වැඩ ටික කරා. කොහොම හැබැයි හරිම ලස්සනට කරනවා. කරලා එයා යනවා වෙලාවට. එකක් කාර්යභාරයක්. ඒක ලොකු කාර්යයක්. ඊට පස්සේ හවසට ඩිනර් ගන්න කොහරි හෝටල් එකේ නුට එයාත් යාගේ මහත්තයත් එක්ක ඇවිල්ලා ඉන්නවා. විවාහවලුත් වෙන්නේ ඒ වගේ. අපේ රටේ එහෙම නෙවෙයි. ඒවායිලිකන් ඒගොල්ලෝ පහත් කරලා කතා කරනවා ඒගොල්ලෝ ඒගොල්ලෝ තමයි මේ රටේ රැකගත එකම වැරද්ද ගෘහ සේවිකාවන්ට නිසි පුහුණුවක් තාම දෙන්නේ නැහැ ඔයිට වැඩි හොඳ පුහුණුවක් දෙනවා කෑ ගිවර්ස්ලා ලක්ෂ 10 15 හම්බ කරන්න පුළුවන් ඒගොල්ලන් රටවල් නමුත් ඒගොල්ලෝ හරි ප්‍රමිතියකින් නැති
अभी कांता वो हरी दक्षा भाषा वालन गल इगनोत्त हरी हरी हर इगन गो वेस महंस वेडकरण अब इगलेंट उगण ई थिंक अभी हंद ट्रेनिंग विसी हतर लक्ष्य कटे रखिए अदान पड़वा अभी आनी वेडकरण उन्े इकवेला दुखतेन इतरा विद्य की अभी अभी सहोद अटर विकुणलाने कन्े अंदे नम ये प्रार्थना अद की दह रटयानवा रटयानवा इवागे लोग प्रश्न तीयनवाने दियाट हरी ट्रेनिंग करके हरी विद्य गुडाक विनाकर पुलवा शक्ति मत कर दया प्रगति पत्न या तेमा बार अयट शक्ति दयट प्रगति अय कीलकियान कांताव कीलकियान मे समाज मे रटे मूलिकम पुरुकट गियोत धरवाद्रियट आनो आगे पौल इद्रियटे आनो अने साय कांताव मे बड़ा वेदगा पटिदाके चरित्रट पत्न नमाति मेघने संधान करे नमाति मे दिन मे बार अभी कथा करो मे कांता दिनय गण अपे श्रीलंका कांता दिनय निमित्त कोटकिन सिद्धुवेन बेडस्टहान गण तपि मतक करो मारतु अटवेन अभी विशेष कांतावनस अगे किरीमठ युद्धाग्नतीनवा अतिकारु जनाधिपतुमान के सह अतिकारु अग्रामातेतुमान दिनेश गुणवर्धन मेतुमान के प्रधानते तमय कराने मेक कराने हेतु ओंट दिरियक देन्न एवगेम अपि किव अपि वाहन लबा देनवा मे अपे अपेम तीन सेंटर्स वलट कांता वंट की इन पुलवा सेंटर्स ये सेंटर्स तीन दिन कीनवा मे हिंगा खानवा कांता धरव अरगेन के अभी धरव तीयला को थिंग अभी दिगट संकल्प वेडी कर अभी हितनम अभी रटे आर्थिक मे स्थारत्य कावत अभी गुड़ाक देवल धरव अंटे वगे हदल तीला कांता वंट हदने के इवकल इत मे मेक पवत्नवा मंग हितनवा मेक हरिन हेमोट में इन के अभी एलिम तनक करके आसावे ये तपे कांता वंट निवाड़ नोदीन मे कांता दिने दवसे ऊंटे करा क्या हित दिनेक मेक अभी करनवा नमूत मम तूसी हेट पास दवस मे दिन हेट इट सलकनवा मदकट मत समावे नी बेला बल्ले इकता परार्थ कामी में सुन लोके तवत लसन कराई හොඳයි අපි කතා කරමින් හිටියේ විශේෂ වැඩසටහන ගැන මේ ජාතික සමරමු උත්සවයේ පැවැත්වෙන වෝටර් සේජ් හෝටල් පරිශ්‍රයේදී මාර්තු 8 වෙනි දින උදේ 10ට අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අපි ඊගෙනයි කතා බහ කරමින් හිටියේ. ඔව් ඉතින් ඒ දිනට අපි ජනාධිපතිතුමා තමයි අපේ අමාත්‍යංශේ කැබිනට් අමාත්‍ය ධුරය දරන්නේ. එතුමා බොහොම වගකීමෙන් ඒ කටයුතු අපිට කරලා දෙනවා. ඉතින් අපි මුලින් කියන්න ඕනේ මේකෙදී අපි ආණ්ඩුවේ සත්‍යයක්වත් අරගෙන නෙවෙයි කරන්නේ රජේ මුදලින් නෙවෙයි මේ උත්සව මොකද අපි සැනකෙලි පවත්වන්න රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වියදම් කරන්න මම සතුටු නෑ ඉතින් අපි මේවා කරන්නේ අපි දන්නා දුරට හිතවතුන්ගෙන් ඉල්ලාගත් මුදල් වලින් තමයි ඒගොල්ලොන්ගේ ඩොනේෂන් වලින් තමයි මේක අපේ උත්සව වෙනුවෙන් කරන්නේ ඉතින් මම විශ්වාස කරනවා අදට වඩා හොඳ හෙට දිනයක් මේ ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන්ට ලැබිය යුතුයි ලබා දිය යුතුයි කියන එක අපි මේ පනත් කෙටුම්පත් ගෙනෙලා එතනින් නතර වෙන්න හොඳ නැහැ අපිට ඊට පස්සේ නීති කෙටුම්පත් රසක් තියෙනවා කරගන්න විශේෂයෙන්ම මං හැමදාම කියපු දෙයක් තමයි ළමයි අතන මෙතන දාලා යනවා මම මගේ කාලෙදි කරගන්න මේක බැලුනොත් මම මේ වගේ දේවල් බැලුනොත් මම දේශපාලනේ ඉන්නේ නැහැ මම මේකෙන් අයින් වෙනවා මට මේක මට පුද්ගලිකව දෙයක් හදාගන්න ආපු ගමනක් නෙවෙයි මට බොහෝ දේවල් අතහැරලා බොහෝ දේවල් අතහැරලා මෙතෙන්ට ආවේ මිනිසුන දරුවෝ දාලා යන එකට අපි ඉල්ලුවේ කවුලුව කියලා
वचन टेक एक स्पिरिताल वेल मे वाल दापू कोटा तीन मं की अब अलुते कदल तेन टेडर दाल ओट गंब इवकर तीन स्पिरिताल हेम गमटम स्पिरिताल तीन एक करला दिन के लिए करना अब हेम पत्थर दान अब मध्य हितवत चुट्टा कल्पना कल दिन मेकट उदिन्न के अई मेक करते मेक करा मोन दे आट मुखो कागे दो वरद मम दाने कागे हरी वरद धरव दाले करा दे आखने सर मगे अंग शीतल मे ईद पेरे धरव मरल वलला मरल दिखने मुखद वलल केसेल गसकुती उदला इवगे देवल अहन अहन लिख मुड़ता अनिपत्ति कथा बलागने कोई तरह अवासनावंत असरण दिखे ज्ञानी गुड़ाक असरण वेन्न पुलवा गुड़ाक असरण वेन्न पुलवा एम असरण नुकर मे ज्ञानी शक्ति मकर मे ज्ञानी चंदकाल भीतर नो एक पुरंत दिन अतम मे एक अभी कि अपे 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 गार अधिकारण तुम्हारा सावधान मेकट हेकंदुना मंग के मे नब किसीम तेन की निदास तम अपयोजने पत्ते का उसावेट अन्न बै गीला दाय पालो दंकरा तीन मंगीलंट इलू कारण तम कांतावंट धरव मे वगे प्रश्न तरना विनम उसावीद इक पिकमेंट इतकोट मे मे वरदी करण मिनीसूंट निशी दंडम बाधे इतने वरदी के इलां कारण मे पुद्गलिक वाहन वलट कैमरा पद्धति सर इक हेम हेम पुद्गलिक वाहन तीन के लाइस दंग कैमरा वाने महालू गाने चीन महाप्रकार नवीन कथाकरा एक गुडा देवल विनाशन धरवाण धरवेकोट विपतकोट एक सब दुख विधि अम्म मन दाक मम अम्म के सा मंग अम्म के मित्तनी मट चोटी मुनपुर कुत्तीनो इतकोट मम मे धरवांगन मन सबैम से आसक्ति मट मट गुणगन अवंकोम अदवती तीन शनिहासाक दुख विधि मिनसुदिया समान वेलाट बलागन का कमार इतकोट मे मे मेहिम वे उणे अय अपेराटे कांतावट मेहिम उणे अय इतें गुडक्का अभिगेम पेरपासल दिया बल पेरपासल वल्ट तीन पुड सलकंडे इकट इवल की गणंगे नम पेरपासल अध्यापने हरियटम दिन्नोने नते दरुवगे जीवित पटंग हरी मलाकाई इगुला स्किल्स अंदर गोने इगुलागे तीन हंगीम अंदर गोने इगुला गिदर प्रश्न तीन अद्कि बलागन इवागे मम अनी इलाने मंगित निद्रेदारी और दिखट पड़े आड़ धरव दिख पाऊच मंग अम्मलाटराटे अन्न तेक वेरदी कथाकरा बरी नुदर एक्व दाल मेरा अम्मलाटे अट दिपा इगड़ों और पाकन कलती आगा मुखदेकनीस वेच अपराध दम गुड़ाक अपराध अपे ओ टीवी वेट कथाकलो नतरकरा नतरकरा विधि कील दिना इव नतरकरा उत्साहकरा अम्म धर्व दटगियाम ताता मद्रव्यू अभी मीट बड़ी दंग मंदे कम पोलिस विशाल वेपल विरगने कांतालमा ओट अपे हेम प्रादेशिक लेखन कार्यालय को निधारो इकड़ों होयल बल पुलवा गमे मुनोदे अभी कि अम्म दाल रटगील धरव विशेष अवधान दिन कोहमद मे धरव अपेन्नील बो धरव विनाशमेनो लगम जाति इतने मवकट मवक्वीम वगकीम ये भार दूर कार्य रेखगा अम्मा धर्व संघ सिटी युतम सिंगम दिन आगे धर्वत्ते गुड़ाक
अभी मेघलों अरगण हिरीदा अम्मा दर्वा वेंकरण कनवे अपे वग कीम वेन्नोने ऊंट निवानी उंगरेक बलाक नु अम्मा लगी हिगे वाल पूर्व अंडी इक तेर वाकू हिगा बरक मनीसा यह अतर यम यम विन तीन मद्रव्य प्रवाहने धर्वंगदागण अम्मलाव्युदागण इत कीपदने कर्ण कत वेड हेमोटम इक अनीव पुलवण अभी पिछुत मार्गेट कालिमेन्तमें पालिमेन्त वाल मल्लिकम के कांता अभी धात अन सीरम पिरी इतिंग उबतुम हितन अद अभी समतन कंबिन ने अट मंदने मटन कवदाव किसी वे दिखला नमूते ममत्तिक कटगहन अवश्य तेनट नमूत अपे देशपालन वशे कांतावन पेमीनीम मीट वडा गुड़ाको सीएट विसीपह कांताव के सीएट विसीपहत अंतिम धातु पालिमें अब अत वशेम एक रूट के इंद्र देशपालने करना इनाईना इनाई ना चिट के आपकोटी अन्य पौदलिक मंकी आने के पौदलिक मेघ ज्ञाति रिप्रजेंटेटिव करा तम इतनी ये देशपालने मुलसीटम देशपालन मम दुन पला स्वभाव गिया अवृद्ध मे दाहत्री अवृद्ध मगे देशपालन जीवित मम हो अतरला इक तम परत्याग नमुत्की दिशा विसी पहाटों एक नमने दें इतलावट अरे हेमोम करण वेर इकने करण वेर दीवे हेमोम वादिकवाणन वाणी इकट हिटियो थिंग एवागे दीवा सिद्धवेन वकील इत मे विलावेदि कांतावाणी उब उबे हंडाने मिनसून उब हंडन गण उबेलीटेन अब मेकि पुड़ी देवाल वेलट उद्घोषण कर समार उद्घोषण वेलट वेल अत दंडित तू मंगिताने तीन इत कैक देवाल तीन मंगे विवेचने करे उद्घोषण हुई उब सबविन्म कांतावन ओनेम पक्षे कि ओनेम उद्घोषण मंगिताने हुई कि हाँ खरे दस पितामत्म वटिना के मतृकावकिन कथाभ आरंभ करे वकीम कथाभ इद्रे अरगिन गिये नमाति पितामत्म वटिना के करण कारण गणना वकिद्रि पत्कला कांतावेन तेने अदहस्य योजना ये आखरे क्रियात्मक वेवी सह ये देवा सार्थक वेनिकल अभी जातक उपाहने प्रार्थना के अवसान वशे नमातिमीट अवस्था वक्त अपितकुलायन कांतावत मे कांता दिने वेनवेन पनविद्या आदरणीय अम्मे आदरणीय सोयूरिया आदरणीय दुए उबत ममत अपि स्त्रीतेन आ स्त्रीत गेन उदम्मनन स्त्री स्त्री अक्वे मनिसा जीविते बहु कम कटलोल्ट मून दुन आयवेमु तारे हितर गान्न उब दकिन सिहिने उब उबट अवश्य तनट अव दावत उब पसुबट उब माव तेरुंगण मम ग्रामीय गम कईपदीला गमे पासल गिहिल्ला एंगल अंतर गिहिल्ला इट बस ये अध्यापन थदाग्रह अर्गेन स्विचल अंत पूर्वसी भाव अक्ति आगेन सिनेमावट अविल्ला सिनेमावे इहलट मुगिहिल्ला इट बस देशपालने टावे उब वेनुम्मा उबत मात अभी सेलु दिना में इकट एक श्रीलांकिक कांताव शक्ति धैर्य पिरी केने कैटियट इवगे ओंगे आरक्षा पिलिबंद हितन केने कैटियट उबट दिन किसी देकट तवेन पा अपहास अवनंबु एस्यल वैदिरी देमु मलबव पवनक हितागान හොඳයි කාන්තාවක් විදිහට ඉදිරියට යන ඔබ කාන්තාවක් කියන එක එහෙම නැත්නම් ඒක අභියෝගයක්
කරගන්නට එපා ඔබ ජීවිත ඉදිරියට යන කාන්තාවක් කෙනෙක් ශක්තියක් කරගන්න එතුමිය බොහෝ දේවල් එතුමියගේ ජීවිත අත්දැකීම් සමගින් වටිනා කියන බොහෝ උපදෙස් අද දවසේ ඔබ වෙනුවෙන් ලබා දුන්නේ ඉතින් ඒ වෙනුවෙන් අද දවසේ අපි සමග එකතුන ළමහ කාන්තා කටිතු රාජා මාතෘතුමිය වන ගීතා සමන්මලි කුමාරසිංහ මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අයිබෝන් හොඳයි ඉතින් තවත් වටිනා කියන බොහෝ දේවල් ඔබ වෙනුවෙන් සූදානම්ින් තියෙන නිසා රැඳෙන්න ආරාධනා කරනවා අලුත් දිනක් සමගින් හොඳයි දැන් අපි යමු වෙන්නේ වේදිකා නාට්‍යයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහා. ඉතින් මේ වේදිකා නාට්‍ය තමයි චරිතය හොරු අරන් වේදිකා නාට්‍ය. මෙය රවීන්ද්‍ර ආර්යරත්න නිර්මාණයක්. මාර්තු 9 වැනිදා සවස 2:30 සහ 5:30 දර්ශන වාරයන්හිදී ඔබට මෙය නැරඹිය හැකි මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී. ඉතින් මෙය නැරඹීම සඳහා ඔබට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අලු දෙනක් අපි. හොඳයි ඉතින් ඒ කලා කටයුතු පිළිබඳවත් දැනුවත් කරමින් අපි සූදානම් වෙන්නේ අද දවසේ ඔබෙන් සමුගෙන යන්නට හෙටත් අලුත් දිනකින් ඔබේ අලුත් දවසකට බොහෝ දේවල් අරගෙන ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබට සුබ දවසක් ආයුබෝවන්